මේ වූ පව් අයින් වූ කැලේ ඉන්න එකෙක් ඌට ඉන්න දුන්නෑ. උන් සල්ලිවල් ජාලා වුව මැරුවා. ඒ සාපේ උන්ට වදිනවා. උන් කරපු ඒවා උන්ට ආත්මයක් ගන්න පරිසන්දන යාල දලට මැරපු හින්දා. මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ නැතිකම නිසා තමයි සල්ලිවල අවශ්‍යතාවය නිසා මිනිස්සු හොර දෙයක් කරනවා. අද රටේ වෙච්ච දේ කියන කිසි දේශපාලඥයෝ මේකට මැදිහත් වීමක් වෙන්නේ නැහැනේ. ඒ ඒවට සම්බන්ධ දේශපාලඥයෝ තින්නවා. මේකයි මිනිස්සු ඔයිට වඩා හිතන්න ඕන, කල්පනා කරන්න ඕන නේ. මිනිස්සු තිරිසන් වෙනවා වගේ ටිකක් තේරෙන්නේ මිනිස්සුන්ගේ මේ ජීව රටාව යන විදිහ. ඒක තමයි ග්‍රාමසේවකට ජරාව දීලා, ග්‍රාමසේවක මහත්තයාට ජරාව දීලා දලපූට්ටුව මේ මරන්න ප්ලෑන් කළා. ජරාව දීලා තමයි මේක කරලා තියෙන්නේ. ඔක්කොම අහුවෙලා දැන් පොලිසියට. යටි නීතිය, නීතිය නම් අන්තිම වැඩක් නෑ, ගණ්ඩ දෙයක් නෑ නීතිය. අද අත්තරු ගන්න හෙට එළියට දාන. නැත්තම් කොච්චර සෝඳ වටින හතේද. ඔක පින් එක හැක්කේ වුණාට පස්සේ අනිත් තැනත් ගැහුවා. ඉතින් එතකොට තේරෙන්නේ නැද්ද මෙයාකම් මෙයා තාම මරන්න ඉන්නවා කියලා සද්දන්ත උකුලේ. මොකද ලංකාවේ හැම කෙනෙක්ම දැනුටි ඇතෙක්. මෙතින් හැම කියන්නේ ඇතෙක් කියන්නේ බුදුහාමුදුරුවෝ හලකනා වගේ සත්ත්වෙක්. ඒ වගේ ඉතින් කරනවා ඉතින් වැඩක් නැහැ. මහා මිනිහක් මරන එක මහා දෙයක් නෙමෙයි. ඔච්චර තේජවන් තල්ලි ඇතෙක්ව මරලා දාන එක. මොනව නමුත් විනයක් තියෙන්න ඕන කියලා හිතෙන්නේ ජීවිතේට. ජීවිතේ ජීවත් කරනකොට විනයක් තියෙනවා මිනිස්සු. ඒක තමයි කියන්නේ. අලි සම්පත නැති වුණා කියන්නේ අපි ඉඳලත් වැඩකුත් නැහැ වගේ නිකන් ලංකාවේ. මේ වැනි ඒ කියන්නේ කතා කරන්න බැරි මේ වගේ සතෙක්ව මේ විදිහ ඝාතනය කරලා කරපු දෙයට ඇත්ත වශයෙන්ම මේක ඉතාම මුළු රටවැසියන් වශයෙන් අපි හෙලා දැකිය යුතු කාර්යයක් මේක. ආදරය කරන පරිසරයට, මොකද පරිසරය රැකුණොත් තමයි අපි රැකෙන්නේ. ඒ ටික දන්නේ නැහැ මිනිසුන්ට. ඒක දැනුවත් කරන්න ඕනේ පොඩි කාලේ ඉඳලා, ඉස්කෝලේ ඉඳලාම. හරිද? ඒක දැනුවත් කරන්න ඕනේ. පාසල් පොතට ඒව දාන්න ඕනේ. ඒක කිසි දන්නේ නැහැ. ඒක රජ විසින් කරන ඕන දෙයක්. යන විදිහ. ඒවා ඉතින් මේ ටිකක් මේ ජීවන බරත් අමාරුයි. නමුත් මිනිස්සු හිතන්න ඕනේ මේ තිරිසන් වෙන්නේ නැති වෙන්න ඕනේ මිනිස්සු. සම්පත් රැක ගන්න ඕනේ, ස්වභාව ධර්ම රැක ගන්න ඕනේ. ඉතින් ඇත්තම වශයෙන්ම කියනවා නම් අපේ දේශපාලන, අපේ රටේ තියෙන දේශපාලනේ විහුවේනේ. ඈ මම ඉතින් මේ කවුරුත් දන්න දෙයක්. ඉතින් මේ වගේ ඝාතනය කරන්න පුළුවන් බලන්න ඇත්තම කියනවා නම් රජයේ නිලධාරිගේ කට්ටිය ඇත්තටම මේක පිටිපස්සේ සම්බන්ධතාවය ඇති වෙලා තිනවා. මම දැක්ක හාමුදුරු නමක් එමු කියලා උන්නා ඒ කට්ටියත් එක්ක කතා කරනකොට, ඒ සම්බන්ධ නිලධාරිත් එක්ක සාකච්ඡා කරනකොට එයා බලන්න කොහොමද ඕක මේ කතාවේ පිටුපසට ඒ කියන්නේ එයා නියම උත්තරයට පිළිතුරු දෙන්න බැරුව මෙයා කොහමරි උතන මග ඇරලා ගියා. ඇත්ත වශයෙන්ම කියනවනේ මේ කට්ටිය සම්පූර්ණ මේක සහයෝගය ඇතුළේ මේ කළා. ඇත්ත වශයෙන්ම කියනවා මේ විදිය අත්ත වශයෙන්ම මිනිසෙකුට වඩා තිරසනෙකුට ගුණ යහපත්කම කියන එක තියෙනවා. නමුත් මිනිසන්ට ඒක අද සදාචාරය කියන එක පිරිගීමා කියලා තියෙනවා. ඒ මිනිස්සු ඒකට මේ උනන්දු වෙලා ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ. කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව. ඇයි කතා කරන්නේ නැත්තේ? මිනිස්සුන්ගේ දැන් ජීවිතය ඇවිල්ලා මිනිස්සු මේ ඔක්කොම මේ හරි නාගරික වෙලාගෙන යනවානේ. මිනිස්සුන්ගේ ඔක්කොම දැන් මේ සිතුවිලි ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. හරිද? පරිසර කිසිම ආදරේ නැහැ. ඒකයි වෙලා තින්නේ. මේක මේ වනජීව දෙපාර්තමේන්තුවේ වෙච්ච දෙයක්. ඇත්ත වශයෙන්ම ඒක දැනුවත් වෙච්ච දෙයක් ඕක. නැතුව ඔච්චර ලොකු සතෙක්ව අරගෙන ගිහලා කපනකම් මේ මහපාරකයක් වර මොකක්ද දෙන්නේ? දන්නේ නැද්ද කවුරුත්? මෙච්චර ලොකු සතෙක් කෑලි වලට කපලා එක එක තැන් වල වල්නෝ හිටින්න නැද්ද කාට? මේකයි මිනිසුන්ට වඩා වටිනවා ඒ සත්තු. ඇත්තටම සමහර වෙලාවට තුන් නැති වෙන එක ඇවිල්ලා ලොකු පාඩුවක් ඇවිල්ලා. මොකද අපි දන්න හොඳටම ඇවිල්ලා දල්දා පෙරහැරේ ඇවිල්ලා ප්‍රධානම දේ ඇවිල්ලා අලුවතුන්ගේ තියෙන ඇවිල්ලා මේ සහභාගීත්වය. ඉතින් මම දන්න විදිහට ඇවිල්ලා, මොකද මම ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ, දැනට ඇවිල්ලා ගොඩක් අලියතුන් ඇවිල්ලා ගොඩක් අඩු වෙලා තියෙනවා ඇවිල්ලා පෙරහැරට. ඉතින් ඔය වගේ ඒක විනාශ වීමක් තමයි දකින්නේ ඇවිල්ලා. ඒ කියන්නේ රටේ සංස්කෘතියක් නැති වෙනවා. ඒ වගේම ඉස්සරහට සංචාරක ක්ෂේත්‍රයටත් ඇවිල්ලා ලොකු අඩු පාඩුවක් වෙනවා. මිනිසුන්ට හැමදේම අමතක වෙනවනේ. දැන් යුද්ධ ඉවර වෙලා කොච්චර කාලයක් ගියේ නැහැ නේනේ. මිනිසුන්ට අමතකයි හැමදේම. මිනිසුන්ට සිංහල මිනිසුන්ට ගොඩක් දේවල් අමතක වෙනවා. දිවාරේ මේකට ගන්න ඕනේ. මොකද දන්නවද මේවා අපේ මේවා වස්තු මෙයා රටට. අලි කියන්නේ අද අපි ලෝකේ ගත්තොත් අඩුවගෙන එනවා. ඉතින් අලි ඉන්න තැන තමයි අපි ගිහිල්ලා දැන් පදිංචි වෙලා ඉන්නේ. මොකද ඒ අලින්ගේ ඉඩම් වල තමයි අපි ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා කියනවා අලින් එලවන්න කියලා. ඒකයි ප්‍රශ්නේ. දැන් එතකොට ඒ පැත්තේ ක්ලියර් කරලා මේ අලින්ට වාසය කරන්න දුන්නා නම් මේ ප්‍රශ්නේ මුකුත් නැහැ. එතකොට මේ මිනිස්සුන්ගේ ඉඩම් වලට අලින්ගේ ඉඩම් වලට යයි. ඉතින් මේක ලොකු අපරාධයක්. මොකද මේ වගේ හැතෙක් ගන්න බෑනේ. දල පුට්ටු හැත අවුරුදු මතන්නේ 70ක් විතර ඉතත් වැඩි මම හිතන්නේ. දැන් ඔය අලුතින්ම ඇදලා එන්න එපා. දැන්
අනි ජෙනරේෂනයට අපි ඉදිරි ජෙනරේෂණ එක වගේ දෙවල් තියන්නන බලන්ඩ දපිනත් අර ආසය ද අබරණ පැත්තේ රෑට යනකොට අලි ඉදි පැත්තේ ඉන්නවා කිය. කාරයක්ක්ෂමතාව කාරශමතාව තම ගල ති ගලන් තිය දැන් අපි දැන් ග්‍රමසය කම්බේ නැන දැම් බාද නිවාඩු දස නිවාඩු නමුත් බදාද නිවාඩු නමු සනිදදාසුලත් නෑන ඒ වගේ තම ඒ පැත්තිටි ග්‍රමසය ආමදාාරගේ කිසිම මේකක්න අන්තම වන කලා නිකුවන්ට මනා දෙකුලකක පුද්ගලි වට කරගත් ඔව බලන්න න්න කිසිදවසක ඇතාන මේ මහ නියෙක් මල්ල දැම්මත් බලන්න යන්න. ඇල සංචාරකටයිල ලොකොට්නාගමක් කියල මෙන්න ඒරිය වස්කමුව යාල හැමතනක මැවිල්ලා කවුඩුල්ලේ වගේම බුන්දල උඩවලව ඔය හැමතනක මැවිල්ලා ගොඩක් ෆොර්නස්ල යන්නේවිල්ලා අලි අත්තු වලන්න තමයි ලදිගේ දෙක එක එක ලොකු අලිය ඇතේ දක්කමයිල ලොකු සතුරිය කලන්න ඒක ඔක්කෝටම නැත්තන කොට්ටාසයකට දීන බොම සුල් ප්‍රමාණයකටම යහැකිීම නැත්තේ ඒ සුල් ප්‍රමාණය තමයිල දේශපලනකින්කන්න ඒ තමයි වෙන්න එක තමයි වෙන්න ඕනේ මොකද අපි රජෙන්ම කර බලාපොරොත්තු වෙන්න බෑ රජය ඇමතිස්මයිල් ඔය එම්පිස්ලට දෙසි විසි පස්සනට මැවිල්ල මිනිසුන්ට උගන්නන්න බෑ මාධ්‍යත්තත් තින වැඩක් කරන්න ඒගැන්නේ මීඩයකටත් තින වැඩක් කරන්න ඇම මීඩද අද ඇම මිනිසුම ටව එකක් ගෙදර දීනවාන විස්සරවාගේ එනෙම මී තියනති ඕක ඕක ටිච් කරන්න නිගලන්ට දෙන්න මීඩයකින් දෙන්න මේවා මෙවා කරන්න ප මෙවා කරන මේ වටිනා වස්තු මෙවා අපේ එන්න පරම්පරාවට අවශ්‍ය මේ ඕන සත්තු ඕන අපේ ඒකන ඒවා ඉබේ මැදිච්චේවන්න ඒවා මේ ආටිපිශල් අදන්න බෑන මහිතන රජය හරි එකනගොල හරියට එක ගැන අවධානයක්කමු කරලා නැහැ අනිත්තක මිනිස්සුනත් එච්චර දැනුවත් නැහැ ලංකාව කැස බල්ග දේවල් ආරක්ෂා කරන්න ඕන කියර ඒක තමයි අපිත් කල්පනා කරන්න දැන් ගාමිනි ජයවික්‍රම පෙරත් මුකුත් කියන්නේ දැ මැනරුවට පස්සේ තමයි ඔක්කොම හොවන්න ගන්නනේ සේරමද වංජීවිත් දන්න නෑ පාතමේතුවත් දන්න නෑ මොනත් විස්තර හැමෝම තමන් ගැන විතරන හිතන්න එක හින්දා එකන රජය වුණත් මිට වැඩිය රජයේ මාධ්‍ය පාවිච්චි කරලා එක ගැන දැනුවත් කරන්න ඕනක මාරු ඒක ඉතුරුේද කියන්න වංජීවී ඇමතිවරු මේ වගේ ඇමතිවරු ඉන්නකට නම් ඒ විශ්වා සැත්තිය නමාරුයි පරිසරය ගැන නවත්තන්න ඕනේ ඒකට ආණ්ඩුවෙන් හරද මේ සහයකුදීලා ඒකට වෙනවා මේකක් හමුදාවක් ඇති කරන්න ඕනේ මොකද දන්නවද ඒක පාලනය කරන්න හරිද මුළු සම්පූර්ණ වෙනම හමුදාවක් ඒ කියන්නේ අපේ කලාව විනාශලා යනවා හැමදාම ඒක නවත්තන්න ඕනේ නැත්නම් මේ ලංකාව කාන්තාරක් වෙනවා තව අවුරුදු කියලා කියන්නේ මේ රට තව අවුරුදු ගානක් යනකොට කාන්තාරක් වෙනවා අර සෞදි වගේ තමයි වෙන්නේ ඔයගොල්ලෝ මේ ගස්කොලන් හිටවන අපි ගස්කොලන් කපාගෙන යනවා දිනුවක් නෑ මේක දිනුවක් නෙමෙයි අතරම මේ විනාශයක් මේක මුලින්ම පරිසර ආසා කරන්න ඕනේ දිනුනෙන්න ඕන එම අර ඇතාගේ ඝාතනය මුළු මහත් ජනතාව වෙනුවෙන් ඒ වගේම නුවරලේ ප්‍රදේශයේ හට ප්‍රදේශයේ මා නියෝජනය කරන ඒ මුළු මහත් ජනතාව වෙනුවෙන් මේක හෙලා දැකිය යුතුයි මොහුමුණ නීතිය ක්‍රියාත්මක කරලා මේ අපේ රටේ තියෙන නීත්‍යානුකූල උන්ට සම්පූර්ණ හොඳ දඬුවමක් ලබා දිය යුතුයි කියලා මම ඉල්ලා සිටිනවා නැත්නම්